මම කාලාන්ත්‍රයක් තිස්සේ සිංහල ජන සමාජයේ සිංහල ජනතාවත් එක්ක බොහොම ළඟින් කටයුතු කරපු මුස්ලිම් ලේඛකයෙක් සහ මාධ්‍යවේදියෙක් විදියට මේ අවස්ථාවේ මම හිතන්නේ මේ රට මුණ දීලා තියෙන තත්ත්වය පිළිබඳ මගේ හෘද සාක්ෂිය මොකක්ද කියන එක ගැන ප්‍රකාශ කිරීම වැදගත් කියලා හිතුණා. දැන් වාස්කු ඉරිදා සිද්ධිය කොන්දේසි විරහිතව හෙලා දැකීම සහ ඒ මියගිය සහතුවාල වෙච්ච අයට අපේ කනගාටුව ප්‍රකාශ කිරීම අහින දිගින් දිගටම විවිධ මාධ්‍යවලින් සහ මුස්ලිම් ජනතාවගේ පාර්ශ්වයෙන් සිද්ධ වුණා. දැන් මේ සිද්ධියෙන් පස්සේ මේ පශ්චාත් ප්‍රහාරක කාල සීමාව තුළ ජන සමාජය තුළ සිදුවෙමින් පවතින දේ පිළිබඳව සංවේදී වීම ඉතාමත් වැදගත් වෙනවා. මා විශ්වාස කරන විදිහට දැන් මේ සිද්ධිය අපි හැමෝම දන්නවා මුස්ලිම් ජන සමාජය හරහා මතුවෙච්ච අන්තවාදී කල්ලියක ආගමික උමතුෙන් සිද්ධ වෙච්ච ප්‍රහාරයක් කියන එක හැමෝම දන්න කාරණා. මම මුස්ලිම් භක්තිකයෙක් විදිහට ඒ පිළිබඳ අතිශය ලැජ්ජාවටපත් වෙනවා. කොහොම වෙතත් මේ ප්‍රහාරයෙන් පස්සේ අපිට හිතන්න ඕන පැති ගණනාවක් මතුවලා තියෙනවා. එකක් තමයි ඇත්තටම ශ්‍රී ලාංකේය මුස්ලිම් සමාජය පැත්තෙන් කිසියම් විදියක සමාජීය ප්‍රතිසංස්කරණයක් සිදු විය යුතු බව මා කලාකරුවෙක් හැටියට පිළිගන්නවා. මොකද ඕනෑම සමාජයක වගේම මුස්ලිම් සමාජය තුළත් අතිශය පසුගාමි ප්‍රවණතාවන් රාශියක් තිබුණා. මේවට එරෙහි මුස්ලිම් සමාජය තුළ දීර්ඝකාලීන සංවාදයන් තිබුණා. එහි සාධනීය ප්‍රතිඵලයක් විදිහට අපි දැක්කා දැන් පහුගිය දවස්වල ඔය බුර්කාව සහ නිකාබ් එක භාවිතයෙන් බැහැර කරන්නට මුස්ලිම් ජන සමාජය මුස්ලිම් විද්වතුන් ඉදිරිපත් වුණේ මේ සිද්ධියත් එක්ක වුණාට දීර්ඝකාලයක් තිස්සේ මේ සමාජය තුළ තිබුණු සංවාදයේ තවත් එක ප්‍රතිඵලයක් විදිහට. ඒ වගේම තවත් බොහෝ කරුණු කාරණා සම්බන්ධයෙන් මුස්ලිම් සමාජය තුළ ප්‍රතිසංස්කරණ සිදු විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. එකක් තමයි දැන් තාම මුස්ලිම් සමාජයට බැරි වෙලා තියෙනවා දැන් මුස්ලිම් විවාහ නීති යටතේ කාන්තාවන්ගේ වයස පිළිබඳ ප්‍රශ්නය පොදුතලයට අරගෙන මේ සංවාදය සම්පූර්ණ කරගන්න බැරි වෙලා තියෙනවා. මේ වගේ පසුගාමී තත්ත්වයන් රාශියක් වෙනවා. මේවා ඔස්සේ මුස්ලිම් සමාජය තුළ කිසියම් සංගායනාවක් සිදු විය යුතුයි කියන එක මා කලාකරුවෙක් විතර විශ්වාස කරනවා. අනිත් පැත්තෙන් මේ සිද්ධියත් එක්ක පහුගිය පාස්කු ඉරිදා ඉඳලා මේ අද දවස එනකොටම දැන් සති දෙකක් ගෙවිලා තාම මුස්ලිම් ජන සමාජය බරපතල තැති ගැන්මක ඉන්නේ. මේ සිද්ධ වෙච්ච සිද්ධියත් එක්ක බාහිර සමාජයට මූණ දෙන බැරි තත්ත්වයක සමහර ඉන්නවා. මොකද බොහෝ දෙනෙකුට බරපතල තැති ගැන්මක් හෘද සාක්ෂිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපේ ජන සමාජය තුළින්ම මේ බඳු පිරිසක් ඇවිල්ලා මේ කරපු විනාශය මේ ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳ සාධකයේදී දැන් ඒ පැත්තෙන් එහෙම පශ්චාත්තාවපයක් තියෙන අතරතුර අනිත් පැත්තෙන් මුස්ලිම් ජන සමාජයට බරපතල විදියට පීඩනයකට ලක් වෙන සිද්ධ වෙලා තියෙනවා. මේ සමස්ත මුස්ලිම් සමාජයම චූදිතයන් හැටියට සලකන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. අපි හැමෝම දන්න කාරණයක් තමයි ලක්ෂ 20ක් 22ක් ඉන්න ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාව තුල මේ වගේ සිද්ධියකට සමහර විට හවුල් වෙන්නේ නැත්තේ 150 200ක් වගේ පිරිසක් වෙන්න පුළුවන්. ප්‍රතිශතයක් ගත්තම හැටියට ගත්තම ඉතාමත් සුළු ප්‍රතිශතයක්. ඒ නිසා සමස්ත මුස්ලිම් ප්‍රජාවම මේ සඳහා චූදිතයන් විය යුතු නැහැ. ඔබෙන් ඇහුවොත් ඔබ කිසිම වරදක් කරලා නැති තත්ත්වයක් යටතේ ඔබ චූදිතයෙක් වෙන්නට ඔබට සිද්ධ වුණොත් ඔබ කොහොමද සෙසු සමාජයත් එක්ක ගනුදෙනු කරන්නේ? මෙන්න මේ වගේ තත්ත්වයක සමස්ත මුස්ලිම් සමාජය ඉන්නවා. මොකද මම එහෙම කියන්නේ මේ අන්තවාදී කල්ලියේ ප්‍රහාරය පිළිබඳව ඔහුගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ මුස්ලිම් සමාජය තුළ තියෙන බරපතල විවේචනයක්. ඒ විවේචනය මේ පාස්කු මේ ප්‍රහාරයත් එක්ක ඇති වෙච්ච එකක් නෙවෙයි. මීට දශකයකට නැත්නම් වසක කිහිපයකට කලින් ඔවුන් ක්‍රියාත්මක වීම ආරම්භ වෙච්ච තැන ඉඳලා මේ අය මර්ධනය කරන්න මේ අයට ඔලූසන් ඉඩ දෙන්න එපා කියන සාධකය මුස්ලිම් සමාජය තුලින්ම මතුවලා තිබුණා. නමුත් ඒකට යම් යම් ආරක්ෂක අංශවල නිසියාකාර පියවර අරගෙන තිබුණේ නැහැ. ඒ නිසා මේ කල්ලිය ක්‍රියාකාරීත්වය පිළිබඳව සමස්ත මුස්ලිම් සමාජය තුළ තියෙන දැඩි පිළිකුල් සහගත ප්‍රතික්ෂේප කිරීමක් ඔවුන් පිළිගන්නේ නැහැ. එතකොට මේ සියලුම අය අපි එකම ගොඩකට දාලා 탁සේරුවක් කරන්න හදනවා නම් ඒක එච්චර සාධාරණ නැහැ. පහුගිය දවස්වල සැලකිය යුතු මට්ටමේ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවටපත් වුණා, ආයුධ අත්තරණයටපත් වුණා. මේ සියල්ල සාර්ථක වෙන්නේ ආරක්ෂක අංශවලට සාමාන්‍ය මුස්ලිම් ජනතාව ලබා දෙන සහයෝගයත් එක්ක. එතකොට ඔබට වැටහීමක්
ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා සාමාන්‍ය මුස්ලිම් ජනතාව කොතන දින්නේ කියලා. මම විශ්වාස කරන්නේ අපි වැටිච්ච රටක් විදියට අපි ශ්‍රී ලාංකේ මේ උත්පල වෙච්ච ශ්‍රී ලාංකේය දේහය සුව කර ගැනීම අවශ්‍යයි. රටක් විදියට නැවත නැගී සිටීම අවශ්‍යයි. මේ සඳහා අපි අර අන්තවාදයට එරෙහි බහුතර මුස්ලිම් ජන සමාජයත් එක්ක අත්වල් බැඳ ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. මෙතෙන්දී ඔවුන් හුදකලා නොකර ඔවුන් එක්ක අත්වල් බැඳගෙන මේ ත්‍රස්තවාදය හෝ අන්තවාදය හෝ ආගමික උමතුව පරාජයට පත් කරන්නට පෙළ ගැහෙන්න ඕන කියන එක තමයි මගේ යෝජනාව. අපි සමාජ මාධ්‍ය භාවිත කරන බොහෝ දෙනෙකුට මේ මාධ්‍යයක් භාවිත කළ යුත්තේ කොහොමද කියන එක පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ නිසා අපි වගකීම් විරහිත විදියට සමාජය තුළ වෛරය වපුරවන්නට උත්සාහ කරනවා. මේකෙන් සිද්ධ වෙන්නේ හෙට දවසේ අර ත්‍රස්තවාදීන්ට තවත් ත්‍රස්තවාදීන් පිරිසක් එකතු කරන්නට අපි සමාජය තල්ලු කරනවා විනා ඔවුන්ගෙන් පොදු මහත් ජන සමාජය මුදවගෙන රටක් හැටියට එක්සත් ජාතියක් විදියට ශ්‍රී ලාංකික යන හැටියට අපිට නැගී හිටින්නට තියෙන අවකාශය මේකෙන් අපි නැති කරගන්න ගන්න උත්සාහයක් හැටියට අපිට මේක පේන්න තියෙනවා. ඒ නිසා කරුණා කරලා මාධ්‍යවල යෙදෙන හැමෝමත් සමාජ මාධ්‍ය ජාලාවන් වල ඉන්න හැමෝමත් වගකීම් සහගතව ජාතියක් විදියට සංවේදීව කල්පනා කරලා මේව කටයුතු කරන්න කියන ඉල්ලීම මම කරනවා. මොකද හේතුව අපි තව අවුරුදු කීපයකින් මියදිලා යාවේ. ඊට පස්සේ අපේ දරු પરම්පරාවට අපි ඉතුරු කරන්න කොයි වගේ රටක්ද? අපි ඒගොල්ලන්ට දෙන්න මොන වගේ බැටන් එකක්ද ඉස්සරහට අරගෙන යන්න? ඒ සඳහා අපි පුරුෂාර්ථ ඉතුරු කරන තැනකට මේ සමාජය රැගෙන යමු කියන යෝජනාව තමයි මා අවසන් වශයෙන් ඔබට ඉදිරිපත් කරන්නේ.